නියමයි බ්‍රින්දා නියමයි. ඔයාට ඔයාගේ ඉන්ද්‍රියන් පාලනය කරගන්න පුළුවන්. ඔයා මේ සද්දට ඇහුම්ක දෙන්න එපා. ඇහුණද ඔයාට? ඔයාගේ දුව ළඟ ඉන්නේ. අපරාධේ ඔයාට ඇහෙන ප්‍රේමදඩේ මතර කතාමාලාවේ විශාක සහ මුණ්ඩිකා මේ වෙද්දී ලොකු පාළු තැනක තමයි ඉන්නේ. ඉතින් විශාක කියනා මුණ්ඩිකාට තමුන්ගෙන්නම් දැන් මට ඇති වැඩක් නැහැ. මොකද තමුන්ගේ ශක්තිය මට ඕනි. තමුන් හිටියා කියලා දැන් වැඩක් නැහැ. මොකද මං දැන් මගේ වැඩේ කරගත්තා කියලා මේ වෙලාවේදී විශාක නාගසරූපේට ඇවිල්ලා මුණ්ඩිකාව අල්ල ගන්නවා. ඉතින් මුණ්ඩිකාව ඒ නාගසුරූපෙන් හිර කරනවා. ඒත් එක්ක මුණ්ඩිකා කෑ ගහනවා. ඒත් එක්කම විශාක මුණ්ඩිකාව මරලා එතනදී එයාගේ ශක්තිය ගන්නවා. ඒත් එක්ක බ්‍රින්දා බ්‍රින්දේක පාටම සුදු පාට ඇඳුමක් ඇඳගෙන එනවා ශිව දේවාලයට. සොරාහනවා මොකද ඔයාගේ පාටට උනේ? මෙයාගේ පාට ඉස්සෙල්ලා කළු පාට නේද කියලා මෙවැද්දී පන්විතුයි සොරායි කතා වෙනවා. ඒත් එක්කම බ්‍රින්ද කියනවා මගේ ශක්තිය වැඩි වුණා, ඒකයි මගේ පාට වෙනස් වුනේ කියලා බ්‍රින්ද කියනවා. ඒත් එක්කම ලාවෙදී මුණ්ඩිකා එහෙම නැත්නම් විශාක මේ වෙද්දි මුණ්ඩිකාගේ ස්වරූපයෙන් අර රතු කෝවිලේ තියෙන රහස් දේවාලයට යනවා. ඉතින් මුණ්ඩිකාට මතක් වෙනවා විශාක නයන්තාරව හිරකර කණුව. ඉතින් විශාක මේ වෙද්දි කියනවා දැන් ඔයා තමයි බ්‍රින්දගේ දේව්ගේ අතරට යන්නේ කියලා. විශාක එකපාර එයාගේ කොණ්ඩෙන් එයාගේ මූණ වහගෙන මේ වෙලාවේදී මුණ්ඩිකා එහෙම නැත්නම් විශාක මන්ත්‍ර ජප කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඒ කණුව එකපාරටම දිවිසලා එතනින් ලොකු මැටි රූපයක් එනවා. විශාකා එයාගේ බලෙන් වතුර කියලා ඒ මැටි රූපෙට වතුර වක් කරනවා. ඉතින් මේකෙන් එන කෙනා නයනතාර මේ විදි කියනවා මුණ්ඩිකාට. නමුත් නයනතාර නම් දන්නේ මේ ඉන්නේ විශාක කියලා. මුණ්ඩිකා කියනවා ඔයා මාත් එක්ක වැඩ කරන්න කැමතිද කියලා. ඒත් එක්කම නයනතාර කියන අපෝ නැහැ, අර විශාක කියන නාග කන්‍යාවක් ඇවිල්ලා මාව මේ කණුව හිර කරලා දැම්මා. මං එදාන් පස්සේ හිතාගත්තා කිසිම ගෑනු කෙනෙක්ට මම නම් වැඩ කරන්නේ නැහැ කියලා මේ වෙද්දි නයන්තාර කියනවා. ඒත් එක්කම නයන්තාර කියනවා ඔයාට මාත් එක්ක වැඩ කරන්න නම් ඔයාගේ හිතේ මොකක් හරි අරමුණක් ඇතිනි කියලා මේ වෙද්දි මුණ්ඩිකාට කියනවා නයන්තාරා. ඉතින් මේ වෙද්දි මුණ්ඩිකාට නම් හරි කේන්ති නයන්තාරත් එක්ක. නයන්තාර කියනවා හරි මම ඔයත් එක්ක වැඩ කරන්න එකතු වෙන්නම් කියලා. මේ වෙද්දි මුණ්ඩිකා කියනවා අදීදන් ඔයාගේ නම ශලාක කියලා. ඒත් එක්කම අවුරුදු දෙකකම මේ වෙද්දි ගත වෙනවා. ඒත් එක්කම දේව්ගේ ගෙදර කට්ටිය අය හුඟක් සතුටින් මේ වෙලාව ඉන්නවා. ඉතින් අද මේ ගෙදර ලොකු උත්සවයක්. ඒ වගේම විශාලි සහ ඊරාවති ශාන්ති ඒ වගේම මේ හැමෝම හුඟක් සතුටින් තමයි ඉන්නේ. හුඟක්ම කියනා නම් විශාල්නම් අද හුඟක් සතුටු දවසක්. මොකද විශාලගේ පුතා දේවවද මැරි කරනවා. ඉතින් මේ වෙද්දි ආච්චි අම්ම කියන ආකාශ්ට මට නම් හිතාගන්න බෑ බ්‍රින්ද කොහේ ගියාද කියලා. දැන් අවුරුදු දෙකක්ම ගත වෙනවා. බ්‍රින්දට වෙච්ච දෙයක් නෑ කියලා මේ වෙද්දි ආච්චි කියනවා ආකාශ්ට. ආකාශ් කියනවා දැන් ඕවා හිතල වැඩක් නෑ. දැන් අද දේව් බදින්නන යන්නේ. දැන් අද හුඟක් කට්ටිය සතුටින් ඉන්නේ. අපි ඒ ගැන හිතමු කියලා මේ වෙද්දි කියනවා. ඒත් එක්කම විශාලි කියනවා අන්න බලන්න මගේ ලේලි පුතයි එනවා කියලා මේ වෙද්දි විශාල් කියනවා. ඒත් එක්කම දේව් මෙතෙන්ට එනවා. ඒත් එක්කම බ්‍රින්ද මේ වෙලාවේ හොරෙන් ඇවිල බලන්න මොනවද මෙයාලා කරන්නේ කියලා. ඉතින් විශාල් කියනවා මගේ ලේලිවයි ඒ වගේම පුතාවයි පිළිගන්න කියලා. මේ වෙද්දි කියද්දි බ්‍රින්දා තාමත් බලාගෙන ඉන්නවා මෙයාලා දිහා. මොකද මෙයාලා මොකද කරන්නේ කියලා බ්‍රින්දට මතක් වෙනවා මන්‍යාතව මරප විදිය. ඉතින් බ්‍රින්දගේ හිතේ නම් මේ වෙද්දි ලුක් කේන්තියක් එනවා.
ඉතින් බ්‍රින්දා මේ විදි හැම එකම් බලන් ඉන්න මොකද මේ දේ වෙන එක්කෙනෙක් එක්ක ඉන්නේ කියලා ඉතින් බ්‍රින්දා ඇත්තටම දන්නේ මෙතනද කසාදයක් වෙන්න යනවා කියලා ඇත්තටම එතනට ඒ කියන්නේ දේව්ගේ දේව්ලක ගර්ල් කෙනෙක් ඉන්නවා ඉතින් ඒ ගර්ල් ෂෝල් එකකේ මූණ වහගෙන තමයි ඉන්නේ ඉතින් දේව්නම් තාමත් බ්‍රින්දා ගැන තමයි කල්පනා කරන්නේ ඉතින් ඉන්පසු අර ගර්ල් අර ෂෝල්ක අයින් කරනවා ඉතින් එතන ඉන්නේ ඇත්තරුම නයන්තාරා එහෙම නැත්නම් ශලාකා මේ විදිහ බ්‍රින්ද කියනවා දේව් මෙහෙම දෙයක් කරා කියලා මන්නම් මට හීනකින්වත් හිතුවේ නෑ කියලා ඒ වගේම දේව් සහ ශලාකා මේ වෙද්දී විවාහ චාරිත්‍ර පටන් ගන්නවා ඉතින් දේව්ගේ හිතේ නම් තාමත් ඉන්නේ ඇත්තටම බ්‍රින්දා ඉන්පසු ශලාකා දේව්ගේ රූම් එකේ දේව්ගේ ඇද උඩට වෙලා ඉන්නවා ඒත් එක්කම දේව් මේ වෙදී රූම් එකට එනවා ඉතින් දේව් කියනවා ඉතින් දේව් කියනවා මං අතනින් නිදා ගන්නම් කියලා දේව් කියද්දි දේව් නැවත කියනවා මම පොෂ් එකක් දාගෙන ඉන්නම් කියලා මේ වෙද්දී යනවා ඒත් එක්කම දේව් මේ වෙද්දි ශලාකහනවා ඇයෝ යා මෙතනින් යන්නේ ඔයාට මාත් එක්ක ඉන්න බැරිද කියලා මේ වෙද්දි ශලාකහනවා ඉතින් දේව් ගැන නම් තාමත් ඉන්නේ බ්‍රින්දා මොකද දේව් මේ කසාද නම් එච්චර කැමැත්තෙන් නෙමෙයි කළේ ඉතින් ශලාකනම් හිතන්නේ දේව්ගේ පලි ගැනීමම ඉතින් ශලාක කියනවා දේව් අද තමුන් ජීවත් වෙන අන්තිම රාත්‍රිය කියලා තමයි මේ වෙද්දි ශලාක කියන්නේ ඉතින් ඇත්තටම මෙතනින් නයන්තාරා ඉතින් ශලාක කියනවා ඔයාද මාත් එක්ක නිදාගන්න කියලා මේ වෙද්දි ශලාක කියනවා මේ වෙද්දි බ්‍රින්දා ලොකු පාළු තැනක කේන්තියෙන් එනවා ඉතින් බ්‍රින්ද හිතා ඉන්නේ දේව් ගැන දේව් මට මෙහෙම දෙයක් කරයි කියලා හිතන්න බෑ කියලා මේ බ්‍රින්ද කියද්දි සොරා කියනවා පුතේ මොකද්ද මේ දේව්ට වෙලා තියෙන්නේ දේව් කවුදර ශලාක කියන කෙනෙක්ව විවාහ කරගත්ත කියලා මේ විදි සොරා කියද්දි බ්‍රින්ද කියන මං හිතුවේ නෑ එයා මට මේ වගේ දෙයක් කරා කියලා බ්‍රින්ද කියනවා හැබැයි මම මගේ පරිගැනීම නම් අතාරින්නේ නෑ මගේ අම්මව මරපුන් එකෙක්වත් අතාරින්නේ නෑ කියලා බ්‍රින්ද කියනවා ඒත් එක්කම ප්‍රේම දඩේ මතර ඉදිරියට කොමස් සිදුවේවිද